ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මේ 78 විවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා අවස්ථා 19ක්. මේ විවස්ථාව සංශෝධනය වෙන්න රටේ සංවර්ධනයක් ඇති වුණාද? ජාතික ප්‍රශ්න විසඳුණාද? එන්නේ එන්නම මේව කිසුවක් විසඳෙන්නේ නැහැ. එන්නේ එන්නම බැරෑරුම් තත්යකටපත් වෙනවා. මේ සංශෝධනය කරන්න දුර්වල වෙලා තියෙන ආණ්ඩු ක්‍රම විවස්ථාවයි. ජනතා විමුක්ති පෙරමුණේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන ලද 20 වෙනි සංශෝධනය. දැන් පහුගියදා සංවිධානාත්මකව මේ වෙන විටත් සකස් කොට ඇති ඒත් සකස් කළ බව ලොවට නොකියන රටට නොකියන නව ව්‍යවස්ථාව ඔන්න කැබිනට්ටුවට එනවා. එතකොට මේ දෙකම එකට හයිබ්‍රිඩ් කරලා තමයි 20 වෙනි සංශෝධනයේම නව සංස්කරණයක් හැටියට මේ නැවත පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ බොල් පිළිමය මත ඉදිකරනු ලබන්නේ බෙදුම්වාදයේ ගල් පිළිමයයි කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේදී බොහොම ලස්සන විදිහට මේ රට ආමන්ත්‍රණය කරනවා. මේ මන්ත්‍රණයේ මහමොලකරුවා හැටියට අනුර කුමාර දිසානායක ඒ දේශද්‍රෝහි මන්ත්‍රීවරයා සඳහන් කරනවා මහින්ද රාජපක්ෂට තමයි 20 වෙනි සංශෝධනය සම්මත කළොත් වැඩිම වාසිය තියෙන්නේ කියලා. මේ උදේහවා මහින්දට ගහන හාමුට සේවය කරන අනුර කුමාර දිසානායක මේ වෙලාවේදී මහින්දට වාසි වෙන දේවල් කරන්නද බලාපොරොත්තු වෙන්නේ. මේ රට අන්දලා තමන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කරලා ජාත්‍යන්තරයෙන් වාසි ලබා ගන්න හදන එකත් ඒ හරහා මේ සමාජයේ කුණු වෙලා ජරා ජීර්ණ වුණාට පස්සේ තමන්ගේ සමාජවාදී මතවාද කුළු ගන්නවාගෙන තමන්ට දේශපාලන බලය අත්පත් කරගන්න දරන මේ නිඳිත ක්‍රියාමාර්ගය සමස්ත මහා සංඝරත්නය හැටියටම අපි හෙලා දකින බව සඳහන් කරන්න ඕනේ.